අතීතේ පෘතුගීසි ලන්දේසි හෝ ඉංග්‍රීසීන්ට පෙර ලංකාවට පැමිණියේ මුස්ලිම් ජාතිකයෝය. ඔවුන් ලංකාවට එරෙහිව යුද ප්‍රකාශ නොකළ අතර වෙළඳාමට ප්‍රමුඛත්වය ලබා දුනේ. ලංකාවේ වෙසෙන ඉස්ලාම් ජනසංගය යෝනක හැරුණු විට මැලේ ජාතීන්ය. ඔවුන් 1699 පසුව ලන්දේසීන්ට සේවය කිරීම සඳහා හමුදා බටයින් ලෙස ඉන්දුනීසියාවෙන් හා මලක්කාවෙන් ලංකාවට පැමිණි අතර පසුව සිය කැමැත්තෙන් ලංකාවේ පදිංචි වේ. ඔවුන් අතරින් වැඩදිනේ ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ ලංකාවේ පොලිසිය සේවයට බැඳිනි. පොලිස් ඉතිහාසයේ ජාසාජන් මහතුරුන් අතර කාසිම් ජයාද එවැන්නෙකේ අධ්‍යාපනඥයෙක්, දේශපාලඥයෙක්, තානාපතිවරයෙක් මෙන්ම මුස්ලිම් නායකයෙකු තුවන් බුහන්දීන් ජයා, එසේ නැතිනම් ආචාර්ය ටී.බී. ජයා ඔහුගේ පුත්‍රයයි. ආචාර්ය ටී.බී. ජයා මහත්මයා, මා සොයා පැමිණි ඔබයි. මා මෙතන සිටින බව ඔබ දන්නේ කොහොමද? ඔබතුමා සොයාගත හැකි සුදුසුම ස්ථානයේ මරදානි සහිරා විද්‍යාලය බව මා හොඳින් දන්නවා. මම මේ විද්‍යාලයේ විදුහල්පති වෙනකොට මේ විදුහලේ හිටියේ ශිෂ්‍යෝ 59 දෙනෙක්. ගුරුවරු හිටියේ 6 දෙනෙක්. බොහෝම ටික කාලෙකින් ශිෂ්‍යෝ 1000ක් ගුරුවරු 30ක් දක්වා වර්ධනය කරන්න මට හැකියාව ලැබුණා. සහිර විද්‍යාලයේ ස්වර්ණමය යුගය ආරම්භ වන්නේ ඔබතුමාගේ කාලයේදී. එහි අධ්‍යාපනය ලන්ඩන් මැට්‍රිකියුලේෂන් විභාගය දක්වාම ඉහළට යනවා. පුස්තකාලය, විද්‍යාගාරය, නේවාසිකාගාරය, දන්ත සල්්‍යාගාරය, ඒ විතරක් නෙමෙයි රාත්‍රී පාසලක් පවා ඔබතුමා නිර්මාණය කරනවා. වසර 27ක් 1948 වෙනකම් මම මේ පාසලේ සේවය කරනවා. ඒ අතර කාලයේ සෛරා විද්‍යාලයට සහෝදර විද්‍යාල ජාලයක් ආරම්භ කරන්න මට හැකියාව ලැබෙනවා. ගම්පොල, අලුත්ගම, මාතලේ, පුත්තලම, කොම්පඤ්ඤ වීදියේ ආරම්භ කළ සහිරා විද්‍යාල නිසා මුස්ලිම් ජනතාවට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම අදට විශිෂ්ට සේවාවක් සිදුවෙනවා. සමස්ත ලංකා ඉස්ලාම් ජනතාව වෙනුවෙන් ඉස්ලාම් නියෝජනයක් ලෙස විවස්ථාදායක සභාවට පත් වූ ආචාර්ය ටී.බී. ජයා මහතා ඩොනමෝර් කොමිසම් මගින් සකස් කළ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජිතවරයෙකු ලෙස 1930 සිට 1945 දක්වා කටයුතු කළේය. ඔහු එහි අධ්‍යාපන විධායක සභාව නියෝජනය කළ අතර එම කාලයේ දිවයිනේ මුස්ලිම් අධ්‍යාපනය නගා සිටුවීමට මහත් කාර්යභාරයක් ඉටු කළේය. සමස්ත ලංකා මුස්ලිම් ලීගයේ සභාපති තනතුරද බොහෝ කාලයක් ඉසිලීය. එසේම ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවදී කළ ඩොමිනියන් කතාව ලංකාවට නිදහස ඉක්මන් කළේය. නූර්දීන් සර්, දැන් මං අවුරුදු 27ක් සෛර කොලෙජ් එකේ ප්‍රින්සිපල් විදියට වැඩ කළා. මම මගේ යුතුකම් ඉෂ්ට කරා. මගෙන් ඉගෙනගත්තු ගොඩාක් ළමයි දැන් රටේ ලොකු තැන්වල ඉන්නවා. සර්, කවුද මහත්තයා එනවා? வணக்கம் மிஸ்டர் ஜேசன், ப்ளீஸ் சிட்.
බොහොම වැදගත් කාරණයකට ආවා. කියමු බලන්න. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අපේ ජිජි පොන්නම්බර මාතියා අපි දෙමළ කට්ටිය වෙනුවෙන් පනාට පනා ඉල්ලන්න හදන්නේ. ජය මාතර කියන මුස්ලිම් ජාතිය වෙනුවෙන් පනාට පනා ඉල්ලන්න ඉල්ලන්න. මිස නටේසන් ලංකාව කියලා කියන්නේ පුංචි රටක්. ඕගොල්ලෝ අපි සුළු ජාතික. ඇයි අපි සිංහල මිනිස්සුත් එක්ක රණ්ඩු කරගන්න හදන්නේ? මට හිතෙනවා ජීජී පොන්නම්බලම් මහත්තයාගේ අදහස දවසක ලේ ගංගාවක පීනාවි කියලා. සහෝදරකම් බිඳගන්න එපා. අපි එකට ඉමු. නැති මොනවද ජයමාතියා මේකට කියන්නේ? සැප්තැම්බර් 6 වෙනි ඉරිදා ඇල්බර්ට් ක්‍රෙසන්ට් එකේ පාම් කෝට් හවුස් වලදී අපි අලුත් දේශපාලන පාටියක් හදනවා. ඒකට DS සේනානායකලාගේ සිංහල මහා සභාව, මගේ සමස්ත ලංකා මුස්ලිම් ලීගය, එතකොට රසීක් පරීක්ගේ මුවස් ඇසෝසියේෂන් එක, තව ඔය දෙමළ මුස්ලිම් පාටි කීපයක් අපිත් එක්ක එකතු වෙනවා. මිස්ටර් නටේසන්ලා අපිත් එක්ක එකතු වෙන්නකො. නැති මොකද පාටියට කියන නම? යුනයිටඩ් නැෂනල් පාටි. යුනයිටඩ් නැෂනල් පාටි. ශ්‍රී ලංකා ආණ්ඩුවේ පළවන කැබිනට් කම්කරු අමාත්‍යවරයා ලෙස දිවුරුන්දුන් ආචාර්ය TB ජයා අධ්‍යාපනය දේශපාලනය තානාපති සේවයට සිය දායකත්වයේ දැක්විය. තුවාන් ජයා එසේ නැතිනම් TB ජයා මාතා 70 හජ් වන්දනාවේ යෙදී සිටින විටදී මක්කමදී අභාප්‍රාප්ත විය. එතුමාන්ගේ දේහය මදීනාවේ මිහිදන් කරන ලදී. TB ජයා මහතාගේ සුවිසල් ප්‍රතිරූපය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ රන්නකුරින් ලියව තිබේ. කලකුණ දන්නා දේශයක් ඔහුගේ ස්වාර්ථ සේවය එක් ජාතියකට, වර්ගයකට, කුලයකට ලඝු කරනු නොලැබේ.